කාලය තරණය කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් පසුගිය සමය තුළ විවිධ අදහස් පළ කර තිබෙනවා. ඊට අදාළව ඇමරිකාව, රුසියාව, ජර්මනිය රටවල් පර්යේෂණ රැසක්ම ක්‍රියාත්මක කරන අතර අතීතයේදී එම රටවල් අදාළ පර්යේෂණ සිදු කළ ආකාරයේ තොරතුරුද මේ වන විට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම කාලතරණයේ යථාර්ථයක් බවට පත්ව ඇති බව තහවුරු කිරීමටද ලෝපුරා මතවාද ඉදිරිපත් වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් විවිධ පිරිස් ඉදිරිපත් කරන මත කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. 2008 වසරේදී චීනයේ සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයකදී වසර 400ක් පරණ සුහොන් ගැබක් සොයාගෙන තිබුණා. එම සුහොන් ගැබේ කැටයම් කර තිබුණේ එය සීකින් නැමැත්තෙකුට අයත් ස්තම්භයක් ලෙසයි. එම සුහොන් ගැබ විවෘත කළ පුරාවිද්‍යාඥයන් විශේෂ යමක් සොයාගැනීමට සමත් වුණා. ඒ වර්තමානයේ භාවිතා කරන ස්විස් ඔරලෝසුවකට සමාන වස්තුව. කෙසේ වෙතත් මේ විද්‍යාත්මකව සනාථ කිරීමට කරුණු ඉදිරිපත් වී නැහැ. ඒ පිළිබඳව අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ මෙම ස්තම්භය වසර 400ක් පැරණි බව කාල නිර්ණයන් මගින් තහවුරු ඇති බවයි. ඒ අනුව අදාළ සොහොන් ගැබේ තැන්පත් කර ඇති සිරුර හිමි පුද්ගලයා කාලතරණ හැකියාවකින් වර්තමානයට පැමිණි පුද්ගලයෙකු ලෙස අදහස් පළ කර තිබෙනවා. 1940 වසරේදී කැනඩාවේදී ලබාගත් ඡායාරූපයක් පරීක්ෂා කිරීමේදීද කාලතරණය සම්බන්ධයෙන් සාක්ෂි ලැබී ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. එම ඡායාරූපයේ රැඳී සිටින එක් පුද්ගලයෙකු වර්තමානයේ භාවිතා කරන ආකාරයේ ඇඳුම් ඇඳ සිටින අතර ඔහු වර්තමානයේ භාවිතා කරන අවුකන්නඩි පැළඳ සිටිනුද දැකගත හැකි. 1938 වසරේදී ලබාගත් වීඩියෝ දර්ශනයකින්ද කාලතරණය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවයි ගවේෂකයන් පවසන්නේ. එම වීඩියෝ දර්ශනය සඳහන් එක්කාන්තාවක් ජංගම දුරකථනයක් භාවිත කරන ආකාරය සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත් 1938 වසර වන විට ලෝකයේ ජංගම දුරකථනය සඳහා වන සංකල්පය පවා නිර්මාණය කර නොතිබූ බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මේ අතර ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් ක්‍රියාත්මක කළ බව කියන පීගසන් හෙවත් කාලතරණ ව්‍යාපෘතියේ සේවය කළ පුද්ගලයෙකුගේ ඡායාරූපයක්ද මේ සඳහා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට පර්යේෂකයන් කටයුතු කර ඇත්තේ. 1970 දශකයේදී මෙම කාලතරණ වැඩසටහන ක්‍රියාත්මක වී තිබුණා. එහෙත් 1863 වසරේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිරා සිදු කළ ප්‍රසිද්ධ දේශනයක් අවස්ථාවේ ඡායාරූපයක අදාළ පුද්ගලයා රැඳී සිටින ඡායාරූපයක් ඉදිරිපත් කිරීමටයි පර්යේෂකයන් පියවරගෙන ඇත්තේ. ඒ ඇමරිකාව කාලතරණය සාර්ථකව අත්හදා බැලූ අවස්ථාවක් ලෙසද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් කාලතරණය නිශ්චිතව ලෝකයේ හමුවේ විද්‍යාත්මකව තහවුරු කිරීමට විද්‍යාඥයන් හෝ වෙනත් පාර්ශ්වයක් මෙතෙක් සමත් වී නැහැ. එබැවින් කවර සාක්ෂි ඉදිරිපත්වුවද තවදුරටත් කාලතරණය සැලකෙන්නේ මිනිසා විසින් භෞතිකව ඔප්පු නොකරන ලද නියමයක් ලෙස පමණයි.